Inside Story. සභාපතිතුමා ගෑස් මිලදී ගන්න මුදල් කොහොමද හොයාගත්තේ? ඇත්තටම ලිට්‍ර ගෑස් ආයතනය සහ ලෝක බැංකුව එකතු වෙලා ලෝක බැංකුව හරහා අපිට ගිවිසුම් ගත වුණා මිලියන 70ක් ලබා දෙන්න. එක්කම ලිට්‍ර ගෑස් ආයතනයේ විදිහට අපි මිලියන 20ක් අපි සම්පාදනය කරගත්තා ඩොලර් මිලියන. ඉතින් මේ ඩොලර් මිලියන 90ට අදාළව කැබිනට් තීරණයකටත් අනුකූලව අපි ගිවිසුම් ගත වුණා ටොන් ලක්ෂයක් ගෙන්නන්න. එතකොට ගෑස් ටොන් එකක් රජු මිලදී ගන්නේ කීයටද? ටොන් එකක් ඩොලර් 129කට. ඇත්තටම ඒක ගෑස් වල මිල නෙමෙයි, ගෑස් මිල උස්පහත් වෙනවා හැම මාසෙකම. අපි ගන්නේ සෞදි අරන්කෝ කියන මිල දර්ශකය තමයි උපයෝගී කරගෙන ගෑස් මිල ගණන් තීරණය කරන්නේ. ගෑස් මිලට ඩොලර් 675ක් 750ක් අතර දෝලනය වෙනවා. නමුත් නැව් ගාස්තු විදියට සහ රක්ෂණ ගාස්තු විදියට තමයි අපි ඩොලර් 129ක් ගෙවන්නේ. ඉතින් මේ දෙකේ එකතුව තමයි සාමාන්‍යයෙන් ගෑස් ටොන් එකකට යන මිල ගණන් විදියට අපිට දක්වන්න පුළුවන්. පසුගිය වකවානුවේ සිදු වූ ගෑස් අනතුරු වලට වන්දි ගෙවීමේ සූදානමක් නැද්ද? ඇත්තටම ගෑස් ඇක්සිඩන්ට් වලට, එහෙම නැත්නම් ගෑස් වලින් වුණා සිදුනා කියලා කියන ඒ අනතුරු වලට ලිට්‍ර ගෑස් සමාගම ඍජුව වගේ කිමක් බාර ගන්න නැහැ. මොකද හේතුව අපි ලිට්‍ර ගෑස් සමාගම විදියට ගෙරලා තියෙන ගෑස් වල හෝ එහෙම නැත්නම් වෙනත් කාරණාවකදී අපි ඒක හරි පිරිවිතර වලට, හරි ස්ටෑන්ඩර්ඩ් වලට, හරි ප්‍රමිතියට අනුකූලව ගෑස් සාමාන්‍යය කරලා තියෙනවා. ඒක 100%ක් අපි සාහවරු කරලා තියෙනවා. 100%ක් ඒක රසායනාගාර වාර්තාවලින් සාහවරු වෙලා තියෙනවා. එක්කම බියුරෝ බෙරිතාස් වගේ ලෝකේ පිළිගත් ආයතනවල රසායනගාර පරීක්ෂණ වලින් සාහවරු වෙලා තියෙනවා. නමුත් අපිට වගකීමක් සාමාන්‍යයෙන් ගන්න බෑ. ජනතාව සමහර වෙලාවට අඩු මිල ගණන් වලට වෙළඳපළේ විකිණෙන සමහර රෙගියුලේටර්ස් එක්කම පෝස්ට් වැනි දේවල් ගන්නවා. ඒ හරහා සිදුවන සමහර අනතුරු සිදුවනා නම් ඒ වගේ අනතුරු වලට විශ්ව ගෑස් සමාගම විතර අපි බද කියන්නේ නැහැ. වගකීමෙන් කියනවා අපි ගෙන්වන්නේ ආනයනය කරලා සහ බෙදා හැරලා තියෙන සිලින්ඩර් වල වගකීම 100%ක් අපි බාර ගන්නවා. නමුත් මේ අනතුරු වලට වගකීම ගෑස් ආයතනය විදිහට අපිට සම්බන්ධයක් නැහැ කියන එක තමයි විශේෂයෙන් මතක් කරන්නේ. ඒ වුණාට මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥ කමිටුව කියලා තිබුණා ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් තමයි අනතුරු සිදුවුනේ කියලා. ඒ කියන්නේ ඔබතුමා ඒක පිළිගන්නේ නැහැ? වෙනස් කරලා නැහැ. සංයුතිය වෙනස් කරන්න හේතුවකුත් නැහැ. මොකද ඒ සංයුතිය මේ අපේ තියෙන SLSI ස්ටෑන්ඩඩ් වලට එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ අපිට මම මෙහි මේකේ සභාපතිවරයා විදිහට මේ මම මේකේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විද්‍යාලය නිලධාරී විදිහට 2015-2020 වෙනකන් හිටියා. ඊට පස්සේ අවස්තර දෙකමාරක වගේ කාලයක් තමයි මම නොහිටියේ. ඊට පස්සේ නැවතත් මම දැන් සභාපතිවරයා විදිහට ආවා. අපේ වගකීම දීලා තියෙනවා. නමුත් ඒ කාලෙදි මේ ගොඩබඩා සංයුතියට තමයි අපි ගෑස් දෙන්නේ. ඉස්පහු කාලෙදීම අපි තොරතුරු තහවුරු කරගත්තා. මම හිතුවේ නැති කාලයක් වුණා. ඒ තොරතුරු තහවුරු කරගෙන වගකීමෙන් කියන අපි 100%ක් මේ ගොඩබඩා සංයුතියට විතරයි ගෑස් සාමයන කරලා තියෙන්නේ. අපි සංයුතිය වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමකට ලක් කිරීමක් හෝ වෙනස් කරන්න උත්සාහයක් අපි අරගෙන නැහැ කියන එක වගේ කියවෙන් කියන. එතකොට සිදුවුණු ගෑස් අනතුරු වලට කවුද වග කියන්නේ? ඇත්තටම මේවායි අපි විශ්ව ගෑස් ආයතනයේ විදියට අපි 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 ගෑස් හරි ප්‍රමිතියට ගෙනලා තියෙන නිසා ඒකට සාමාන්‍ය අපේ අවවාදය තමයි, අපේ උපදෙස් තමයි සාමාන්‍ය හෝස් එකක් හරි රෙගියුලේටර් එකක් හරි ගන්නකොට ඒක නිසි ප්‍රමිතියෙන් යුතු SLSI සහතික වලින් පරිපූර්ණ වුණු ඇක්සසරිස් එහෙම නැත්නම් ඒ කලබනා සියල්ල ගන්න ඕනේ කියන එක. මොකද පාවිච්චි කරනකොට විශේෂයෙන් පාවිච්චි කරන උඳුන අර ඉතාමත් අඩු මිලක තියෙන උඳුන් පාවිච්චි කිරීම ඉතාමත් හොඳ නෑ. ඒක සුදුසු මදි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි ලිට්‍ර ගෑස් ආයතනයේ විදිහට වගකීමෙන් තමයි මේ හැම සිලින්ඩරයක් පිළිදෙකට පිටුත් කරන්නේ බය නැතුව ගන්න. නමුත් ලිට්‍ර ගෑස් ආයතනය හරහා ගන්න රෙගියුලේටරයක් හරි හෝස් එකක් ඇරුණම වෙළඳපොළෙන් ගන්න හෝස් වලට නැත්නම් වගකීම් සහතිකයක් ඇතුළු ගන්න ලිප් වලට එහෙම නැත්නම් උඳුන් වලට වගකීමක් ලිට්‍ර ගෑස් ආයතනයට ලබා ගන්න බෑ කියන එක කියන්න ඕනේ. නමුත් අපි සහවුරු කරලා කියනවා ලිට්‍ර ගෑස් ආයතන සිලින්ඩර් ලබා ගත්තොත් ඒ ගෑස් අපි ඒ පිළිතර වලට ඒ වමනා සියලුම ප්‍රමිති වලට අනුකූලව තමයි ජනතාවට නිකුත් කරන්න සහ ලබා දෙන්න කියන එක විශේෂයෙන්ම කියන්න. Inside Story. Inside Story.